දකුණු ගාසා කලාපයේ මෙහෙයුම් සිදු කරන ඊශ්‍රායෙල් හමුදා විසින් කාන් යුනිස් නගරයේ හමාස් ඉදිරි ආරක්ෂක බලල බිඳහෙළූ බව දැනුම් දී තිබෙනවා. ඊශ්‍රායෙල් හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩැනියෙල් හගාරි සඳහන් කළේ මේ සමග කාන් යුනිස් නගරයේ මධ්‍ය කලාපය වෙත ඊශ්‍රායෙල් හමුදා ඇතුළු වෙමින් සිටින බවයි. මෙහිදී නගරයේ වෙත ඊශ්‍රායෙල් හමුදා ඇතුළු වීම වැළැක්වීම සඳහා හමාස් කණ්ඩායම් දැඩි ප්‍රහාර සිදු කිරීමට තැත් කළ අතර මෙම උත්සාහයන් සම්පූර්ණයෙන් ව්‍යර්ථ කර දමන ලද බවයි නිවේදනය කළේ. මෙහිදී නගරය තුළ රඳවා සිටි හමාස් ස්නයිපර් කරුවන් ඉලක්ක කර ගනිමින් සාර්ථක ගුවන් ප්‍රහාර මාලාවක්ද සිදු කළ බවයි ප්‍රකාශ කළේ. මේ සමග ගාසා තීරයේ උතුරු කලාපයේ ජබාලියා නගරයට උතුරින් තීරණාත්මක හමාස් ඉලක්ක වෙත පහර දෙනු ලබන බව දැනුම් දී තිබෙනවා. මෙහිදී දේවස්ථාන සහ පාසල් අභ්‍යන්තරයේ නිර්මාණය කර පැවති භූගත උමං පද්ධති සහ රොකට් වෙඩි ප්‍රහාරක මධ්‍යස්ථාන මේ වන විට හඳුනා ගනිමින් ඇති බව හෙළි කර තිබුණා. ගාසා තීරයේ හඳුනා ගනු ලබන සියලුම හමාස් ඉලක්ක වෙත මේ දක්වා අඛණ්ඩ ගුවන් ප්‍රහාර ක්‍රියාත්මක බවයි ප්‍රකාශ කළේ. මෙහිදී සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට කටයුතු කරනු ලබන අතර ගාසා තීරයේ ජනතාවට ලබා දී පවතින උපදෙස් නියමිත පරිදි අනුගමනය කිරීම අනිවාර්ය බවද දැනුම් දී තිබෙනවා. ගාසා තීරයේ හමාස් සෞඛ්‍ය පරිපාලනය ප්‍රකාශ කළේ සිවිල් වැසියන් ඉලක්ක කරගත් ඊශ්‍රායෙල් හමුදා ප්‍රහාර ආකණ්ඩව සිදුවන බවයි. මෙහිදී කාන් යුනිස් නගරයේ සරණාගත කඳවුරක් වෙත ඊශ්‍රායෙල් හමුදා විසින් බෝම්බ හෙලා පැවති බවයි ප්‍රකාශ කළේ. මෙහිදී සැලකිය යුතු ජීවිත හානි සිදුව ඇති අතර සිය දෙනෙකුට අසන්න සංඛ්‍යාවක් තුවාල ලබන ලද බවයි සඳහන් කළේ. මේ සමග ගාසා තීරයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 17000ක් ඉක්මවා පවතින බව පවසා තිබෙනවා. මේ අතර පලස්තීනයේ රතු අඩසඳ ව්‍යාපාරය ප්‍රකාශ කළේ ගාසා තීරයේ උතුරු කලාපයේ ගිලන් රථ මෙහෙයුම් ඩවතා දැමූ බවයි. ගිලන් රථ සඳහා ආරක්ෂාවක් නොමැති වීම සහ ඉන්ධන හිඟය මත මෙම තීරණයට එළඹි බව පවසා තිබෙනවා. දිනපතා ගාසා තීරයේ පුද්ගලයන් 250 දෙනෙකු පමණ ගැටුම් හේතුවෙන් තුවාල ලබමින් සිටින අතර මේ සඳහා රෝහල් පද්ධතිය ප්‍රමාණවත් නොවන බවයි පවසා තිබුණේ. මේ අතර ඊශ්‍රායෙල් මාධ්‍ය වාර්තා මගින් ප්‍රකාශ කළේ ගාසා තීරය වෙත සපයනු ලබන දෛනික ඉන්ධන ප්‍රමාණය සුළු වශයෙන් වර්ධනය කිරීමට තීරණය කර ඇති බවයි. මෙහිදී ගිලන් රථ සහ ආධාර බෙදීමට පමණක් මෙම ඉන්ධන ලබා දීම සිදු කරනු ලබන බව පවසා තිබෙනවා. මේ අතර උතුරු ඊශ්‍රායෙලයේ ලෙබනන දේශ සීමාව ආසන්න කලාප තුළ ගැටුම්කාරී තත්වයන් වර්ධනය වන බවයි නිවේදනය කළේ. මෙහිදී දිනය තුළ හිස්බුල්ලා සංවිධානය විසින් අවස්ථා 10කදී ඊශ්‍රායෙල් භූමිය වෙත පහර දුන් බවයි සඳහන් කළේ. මේ සඳහා ඊශ්‍රායෙල් හමුදා ප්‍රතිචාර පළ කරනු ලබන බව දැනුම් දී තිබෙනවා. මේ සමග බටහිර ඌරේ තුල්කරින් සහ ඩොෂෙර් ෂාම් වෙත ඊශ්‍රායෙල් හමුදා වැටලීම් සිදු කරන ලද බවයි හෙළි කර තිබුණේ. මෙහිදී පලස්තීන තරුණයන් 30 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇතැයිද පවසා තිබෙනවා. මේ වන විට දෛනික මට්ටමින් බටහිර ඌරේ සිදු කරන වැටලීම් ප්‍රමාණය ඊශ්‍රායෙල් හමුදා විසින් වර්ධනය කර ඇති බවයි වෆා පුවත් සේවයේ වාර්තාවක් මගින් සඳහන් කළේ. මේ අතර ජගත් සංවිධානයේ නවතම නිවේදනයකින් කියා සිටියේ ගාසා තීරයේ රෝහල් පද්ධතිය ඉලක්ක කර ගනිමින් යුද්ධයක් ක්‍රියාත්මක බවයි. ගාසා තීරයේ රෝහල් පද්ධතිය බිඳ වැටී ඇති අතර අල් ශිෆා රෝහල ප්‍රථමාධාර කටයුතු සඳහා පමණක් මේ වන විට සීමා වී ඇතැයිද පවසා තිබෙනවා. ජෝර්දාන රජය අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ගාසා තීරය වෙත ගුවන් මගින් ආධාර තොගයක් බිම හෙලන ලද බවයි. මේ වන විට ගාසා වැසියන්ට ආධාර ලබා දීම සඳහා පැහැදිලි මට්ටමින් බාධා මතු කර ඇති අතර ඒ යටතේ මෙම විකල්පය අනුගමනය කළ බවයි ප්‍රකාශ කළේ. මේ අතර ඊජිප්තු රජයේ නිවේදනයක් මගින් සඳහන් කළේ ගාසා තීරය ජනශූන්‍ය මට්ටමකට පත් කිරීම සඳහා ඊට ලබා දිය නොහැකි බවයි. මෙහිදී මතුවිය හැකි ඕනෑම මට්ටමක තත්වයක් තුළ සේනායි අර්ධද්වීපයට ගාසා වැසියන් පිළිනොගන්නා බව දැනුම් දී තිබුණා. තායිවානය සම්බන්ධයෙන් අනිසි අතපෙවීම් නවතා දමන ලෙස චීන විදේශ අමාත්‍ය වැන් යේ විසින් ඇමරිකාව වෙත දැනුම් දී තිබෙනවා. ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටොනි බ්ලින්කෙන් වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් මෙම ඉල්ලීම සිදු කර පැවති බවයි නිවේදනය කළේ. මෙහිදී ඇමරිකානු චීන සම්බන්ධතා වර්ධනය කර ගැනීම සහ තායිවාන ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කළ බව චීන විදේශ අමාත්‍යංශය නිකුත් කළ වාර්තාවක් මගින් ප්‍රකාශ කළා. මෙහිදී
ජයවාණි සම්බන්ධයෙන් මතුවෙන ගැටලුකාරී තත්ත්වයන් දෙරටේ සම්බන්දතා සඳහා ඍජුව බලපාන බවයි චීන විදේශ අමාත්‍ය වැන් යී පවසා තිබුණේ. මෙම සම්බන්දතා අඛණ්ඩව ධනාත්මක මට්ටමින් වර්ධනය සඳහා චීනයේ සිය දායකත්වය සැපයීමට සූදානම් අතර මෙහිදී ඇමරිකාවද නම්‍යශීලීව කටයුතු කළ යුතු බවයි දැනුම් දී තිබුණේ. මේ සමග එක් චීනයක් ප්‍රතිපත්තිය ඇමරිකාව පිළිගත යුතු අතර මේ සම්බන්ධ සම්මුතීන් සඳහා ගෞරව කළ යුතු බව දැනුම් දී තිබෙනවා. ගත වූ මාස දෙක තුළ ඇමරිකානු චීන සම්බන්දතා වර්ධනය සඳහා දෙපාර්ශවයේ සාර්ථක සාකච්ඡා සිදු කර පැවති අතර තායිවානය සම්බන්ධයෙන් වර්ධනය වන නවතම ගැටලු මගින් මෙම සුබදායක තත්ත්වයන්ට බාධා මතු කරන බවයි ප්‍රකාශ කළේ. මේ සමග තායිවානය වෙත ආයුධ අලෙවි කිරීමද ඇමරිකාව විසින් නවතා දැමිය යුතු බව දැනුම් දී තිබෙනවා. අමෙරිකානු ගුවන් හමුදාවේ V-22 ඔස්ප්‍රේ වර්ගයේ හෙලිකොප්ටර් යානා තාවකාලිකව සේවයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. අමෙරිකානු ගුවන් හමුදාවේ නවතම වාර්තාවකින් ප්‍රකාශ කළේ ජපානය තුළදී මෙම යානයක් අනතුරට පත්වීම සමග මෙම තීරණය වෙත එළඹුණු බවයි. යකුෂිමා දූපත ආසන්නයේදී සිදු වූ අනතුර සමග අමෙරිකානු හමුදා භටයන් 8 දෙනෙකු මරණයට පත් වූ අතර මේ සඳහා තාක්ෂණික දෝෂයක් බලපා ඇති බවයි නිවේදනය කළේ. මෑත කාලිනව මෙම යානා කිහිපයක්ම අනතුරට පත්ව ඇති බැවින් මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ ක්‍රියාත්මක බවයි ප්‍රකාශ කළේ. මේ වන විට ඔස්ප්‍රේ වර්ගයේ යානා 400ක් පමණ ඇමරිකානු හමුදා විසින් භාවිත කරමින් සිටින අතර මෙම සෑම යානයක්ම පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බවයි පවසා තිබුණේ. මෙහිදී ඇමරිකාව විසින් සිදු කළ දැනුම් දීම සමග ජපානය තුළ රඳවා පවතින සියලුම ඔස්ප්‍රේ යානා මේ වන විට භාවිතයෙන් ඉවත් කර පවතින බවයි සඳහන් කළේ. චීනයේ නව සේදමාවත ව්‍යාපෘතියෙන් නිල වශයෙන් ඉවත් වන බව ඉතාලි රජය චීනය වෙත දැනුම් දී තිබෙනවා. මේ සමග 2019 සිට ක්‍රියාත්මක ගිවිසුම මගින් ලබන වසරේ මාර්තු මාසයේ සිට ඉවත් වනු ලබන බවයි නිවේදනය කළේ. මෙම ව්‍යාපෘතිය මගින් අපේක්ෂිත ප්‍රතිඵල ඉටු නොවන බව මෙහිදී ඉතාලිය විසින් චීන රජය වෙත දැනුම් දී තිබෙනවා. චීනයේ නව සේදමාවත ව්‍යාපෘතියට සම්බන්ධ වන ලද පළමු බටහිර රාජ්‍ය බවට ඉතාලිය පත්ව සිටි අතර මෙමගින් චීනය දෙවැන්ත මට්ටමේ ප්‍රතිලාභ ලබන බවයි හෙළි කර තිබුණේ. මෙම ගිවිසුම වෙත දෙපාර්ශවය එළඹීමෙන් පසු ඉතාලිය චීනය වෙත සිදු කළ අපනයන ප්‍රමාණය ඩොලර් බිලියන 3කින් වර්ධනය වී තිබූ බවයි නිවේදනය කළේ. මෙම සමයේදී චීනය විසින් ඉතාලිය වෙත සිදු කළ අපනයන ප්‍රමාණය ඩොලර් බිලියන 27කින් වර්ධනය වී පැවති බව හෙළි කර තිබෙනවා. මෙම ගිවිසුම තුළ අඛණ්ඩව රැඳී සිටීමට කටයුතු කරන ලෙස චීනය විසින් ඉතාලිය වෙත ඉල්ලීමක්ද සිදු කරන ලද අතර මෙය සම්පූර්ණ මට්ටමින් බැහැර කර පවතින බවයි අනාවරණ කළේ. ඇෆ්ගන් සරණාගතයන් පාකිස්තානයෙන් පිටුවහල් කිරීම සමග ඇෆ්ගනිස්තානයේ නවතම මානුෂීය අර්බුදයක් වර්ධනය වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසනවා. එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය නිවේදනය කළේ 1,03,000 ආසන්න ඇෆ්ගන් සරණාගතයන් පිරිසක් මෙසේ පාකිස්තානය තුළින් පිටුවහල් කරමින් පවතින බවයි. නිවාස සහ රැකියා අහිමි කරමින් මෙම කණ්ඩායම් ශීතේ ඍතුවේ ඇෆ්ගනිස්තානය වෙත යොමු කිරීම සමග එම වැසියන් දෙවන්ත අවදානමකට ලක්වන බවයි පවසා තිබුණේ. මේ සමග ලක්ෂ සංඛ්‍යාත පිරිසක් යළි ඇෆ්ගනිස්තානයට පැමිණීම සමග පහසුකම් සැපයීම සම්බන්ධ අර්බුදයක් මතුව ඇති බව දැනුම් දී තිබෙනවා. මේ වන විට ඇෆ්ගන් ආර්ථිකය දුර්වල මට්ටමක පවතින බැවින් මෙම ජනතාවට පහසුකම් සැපයීමේ හැකියාවක් නොමැති බවයි හෙළි කර තිබුණේ. මෙම පිරිසෙන් බහුතරයක් යළි ඇෆ්ගනිස්තානයට ගමන් කිරීම සඳහා දැඩි විරෝධයක්ද මතු කරන ලද බවයි අනාවරණය කළේ. කෙසේ වෙතත් මේ සම්බන්ධ ජාත්‍යන්තර ඉල්ලීම් නොතකා හරිමින් පාකිස්තානය මෙම පියවර අනුගමනය කර ඇති බව පවසා තිබෙනවා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.